සුබ දවසක් මගේ යාළුවෝ හැම දෙනාටම. මුලින්ම කියන්න ඕනි, අපේ channel එක subscribers 500 දක්වා ඉක්මනින් අරන් ආපු ඔයාලට ගොඩාක් ස්තුතියි. ඔයා තවමත් channel එක subscribe කරලා නැත්නම් දැම්ම channel එක subscribe කරන්න. අබුඩාබි T10 තරගාවලියේ තවත් උණුසුම් වූ තරගයක් තමයි චරිත් අසලංකගේ නායකත්වයෙන් උත් චෙන්නයි බ්‍රේව්ස් කණ්ඩායම සහ මොරිස්විල කණ්ඩායම අතර පැවති තරගය. කාසිය වාසිය දිනූ චරිත් අසලංක මුලින් පන්දුවට පහර දීමට තීරණය කළා. නමුත් හොඳ ආරම්භයක් ලබා ගන්න ඔහුගේ ක්‍රීඩකයන්ට හැකි වෙන්නේ නැහැ. මුළු ලකුණු 27ක් වන විට කඩුලු 6ක් දවා ගන්න මොරිස්විල කණ්ඩායමට හැකි වෙනවා. ඉනිම ඒ තරම් දුරට කඩා වැටී ඇති අවස්ථාවකත් චරිත් අසලංක නායකත්වයේ කරටගෙන සුපිරි පිතිකරණයක නිරත වෙනවා. ඔහු පන්දු 13කින් වේගවත් ලකුණු 31ක් ලබා ගන්නේ 6 පහර 3ක් සහ 4 පහර 2ක්ද සමගින්. චරිත් දැවී ගිය පසු හත්වන කඩුල්ල ලෙස පිටියට පැමිණි බානුක රාජපක්ෂ පන්දු 6කින් වේගවත් ලකුණු 15ක් ලබා ගන්නේ 6 පහරක් සහ 4 පහරක්ද සමගින්. යුනයිටඩ් අරාබි එමීර් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරන නැගී එන ක්‍රීඩක ආයන් කාන් පන්දු 11කින් නොදැවී ලකුණු 19ක් ලබා ගන්න සමත් වෙනවා. පන්දු වාර 10 අවසාන වෙන විට චෙන්නයි බ්‍රේව්ස් කණ්ඩායම කඩුලු 7කට ලකුණු 97ක් ලබා ගන්න සමත් වෙනවා. ලකුණු 27කට කඩුලු 6ක් බිඳ වැටී තිබූ කණ්ඩායම ලකුණු 97ක් දක්වා ඔසවා තැබීමේ සම්පූර්ණ ගෞරවය චරිත්තහා බානුකට හිමිවිය යුතුයි. ඉන්පසු පිළිතුරු ඉනිම ආරම්භ කළ මොරිස්විල් කණ්ඩායම තරගයේ අවසාන වෙන්නට එක් පන්දුවක් ඉතිරිව තිබේදී ජයග්‍රාහී ලකුණ වාර්තා කරනවා. අවසාන පන්දුවාරයේ දක්වාම දැඩි සටනක් දුන් චරිත්ගේ කණ්ඩායමට තීනු පරාජයකට ලක්වෙන්න සිද්ධ වෙනවා. මොරිස්විල් කණ්ඩායම වෙනුවෙන් ඇන්ඩ්‍රිස් පන්දු 26කින් වේගවත් ලකුණු 43ක් සහ ඩුප්ලසීස් පන්දු 16කින් වේගවත් ලකුණු 31ක් ලබාගෙන ජයග්‍රහණයේ මඟ විවර කර දෙනවා. ඉතින් ඔය විදිහට තමයි චරිත්ගේ මහන්සිය මේ තරගයේදී අපතේ යන්නේ. එහෙනම් යාළුවනේ, තවත් උණුසුම් ක්‍රීඩා තොරතුරු අරන් ඉක්මනින්ම ඔයා ළඟට එනවා. channel එක subscribe කරලා bell button එකත් ඔබලා තියාගන්න. සුබ දවසක්.